යශෝදා විමලධර්ම කියලා කියන්නේ අපේ කලා ශාස්ත්‍රය තුළ ඉන්න ඉතා ජනප්‍රිය කවුරුත් ආදරය කරන ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඇය රංගන ශාස්ත්‍රයේ විවිසිලා තියෙන්නේ පාසල් කාලේ ඉඳලමයි. ඉතින් ඒ වගේම මේ වන විට ඇය කලා ශාස්ත්‍රය තුළ නොමැකෙන නමක් තබා හමාරයි. කොහොම වුණත් තවමත් තනිකඩ ජීවිතයක් ගත කරන ඇය මේ වන විට මැදි වයසේ පසු වෙනවා. ඉතින් බොහෝ දෙනෙක් ඇයගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඇය විවාහ නොවෙන්නේ ඇයි කියලා. නමුත් එයට පිළිතුර නම් ඇය කවදාවත් දීලා නැහැ. ඒත් මෑතක සිට ඇයගේ මුහුණුපත හරහා විවිධ සංවේදී සටහන් එකතු කරනවා අපට නිතරම දකින්න ලැබෙනවා. ඉතින් ඇය ඒ මුහුණුපතට එක් කළ තවත් සංවේදී සටහනක් බොහෝ දෙනා අතරේ මේ දිනවල කතාබහට ලක් වෙනවා. ඉතින් එම සටහනේ ඇය මේ මාසේ 22 වෙනිදා තමයි මුහුණුපතට එක් කළා තියෙන්නේ. ඉතින් එහිදී ඇය සඳහන් කරන්නේ මෙවැනි කතාවක්. තවත් කල් හිඳින්නද ගිහිගේම ගිනි ගොඩක්. ඇත්තමයි හිතෙනවා දරන්නට කහවතක් කියලා තමයි ඇය සඳහන් කරලා තිබුණේ. ඉතින් ඇය මේ සටහන හරහා කියලා තින්නේ දුකින් පිරුණු සසරට සමුදී ඉක්මනින්ම මහාන වෙන්න ඇයට හිත දෙන බවයි. ඉතින් මේ නිසා බොහෝ දෙනෙක්ගේ අදහස වුණේ ප්‍රවීණ රංගන ශිල්පිනී යශෝදා විමලධර්ම පැවිදි දිවියට ඇතුළත් වෙන්නවත් සැරසෙනවාද යන්නයි. නමුත් ඒ ඇයගේ අදහසක් පමණක් බවයි අපට නම් සිතින්නේ. කොහොම වුණත් ඉදිරියේදී කුමක් සිදුවේද කියලා අපට හරියටම කියන්න බැහැ. ඉතින් ඒ වගේම බොහෝ දෙනෙක් ඇගේ මේ සටහනට ගොඩක් අදහස් පළ කරලා තියෙනවා අපට දැක ගන්න ලැබුණා. ඉතින් එහිදී ගොඩක් අයගේ අදහස වුණේ ඇය මේ කියපු කතාව ඇත්තටම සත්‍යයක් බබයි. ඉතින් යශෝදා විමලධර්ම ඉදිරියේදී උතුම් පැවිදි දිවියට ඇතුළත් වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. ඉතින් එහෙම වුණොත් ඇයටත් මේ දුකින් පිරුණු සසරෙන් ඉක්මනින්ම එතර වෙන්න හැකියාව ලැබේවි.